සමස්ත තරංගාවලිය දෙස බලනකොට 2015 තරංගාවලියට වඩා යම්කිසි ආකාරයක ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ධනයක් දක්න ලැබෙනවා. සමස්ත තරංගාවලිය ගැන ඔබගේ අදහස මොනවද? ඇත්තටම තරංග ජයග්‍රහණය ගැන ලබා ගන්න කියලා අපි බලාපොරොත්තු වෙලා සමහර ඉවත් වුණා. නමුත් ඒව නොලැබුණාට ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මේ හුඟක් උපරිමේ ළඟා වෙලා තියෙන මුළු තරංගාවලිය තුළම. ඒ කියන්නේ අපි ඒගොල්ලෝ දාලා තියෙන දත්ත සටහන් අපි බැලුවා. බැලුවාම ක්‍රීඩිකාවන්ගේ වර්ධනයක් අපිට පෙන්වන්න කරලා තියෙනවා. අපි දැක්ක දැන් සමහර තරඟවලදී විශේෂයෙන්ම දැන් සිංගප්පූරුවත් එකදී තරඟවලදී අපි දැක්ක අවසාන කාර්තිදී සිංගප්පූරු කණ්ඩායම ඉතාමත් ප්‍රබල විදිහට අවතීර්ණ වුණා. මෙවැනි තත්ත්වයක් තමයි අපි සමස්ත තරඟාවලිය තුළදීම දැක්කේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂයෙන්ම ප්‍රථම තරඟය සිම්බාබ්වේ කණ්ඩායමත් එක්ක තරඟවදිද්දී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් තරඟ වැදුණා තුන්වන කාර්තු වෙනකන්. මේ සම්බන්ධයෙන් අපිට මොනවාරි අදහසක් තියෙනවද? මේ සහසම්බන්ධය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙන්නේ ඇයි? ඇත්තටම සිංගප්පූරු කණ්ඩායම කියන්නේ එච්චර අලුත් තක්සීරුකින් අපිට හිතන්න බැරි කණ්ඩායමක්. ඒගොල්ලෝ හැමතිස්සෙම අපි දකින්නවා හැම මිනිත්තුවෙම ඒගොල්ලෝ ඉදිරියට එනවා කියලා. ඒක අපි ක්‍රීඩිකාවන්ට කියලා තියෙනවා. ඊට අමතරව ඉදිරි පිටි තරඟේ දිහා බලනකොට අපේ ක්‍රීඩිකාවන් පළවෙනි කාර්තුවේ හතරවෙනි කාර්තුවේ ජයග්‍රහණය කළා තියෙනවා. එතකොට එක තරඟාවලි දිහා එක එක ආකාරයක ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ ක්‍රීඩා විලාසය දක්වලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි මේ පිළිබඳ හොඳට දත්ත සටහන් දීලා ක්‍රීඩිකාවන්ගෙනු අදහස් අරගෙන අපි ඉදිරියට යන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. ඔව්, තරඟාවලිය නිමාවට පත් වුණා. තරඟාවලිය පශ්චාත් පරීක්ෂණය ඔබ මොනාකාරින් සටහන් කරන්නේ? මොකද මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමනට ඉතාමත්ම වැදගත් ස්ථානයක් වෙනවා. විශේෂයෙන්ම ලෝක කුසලන් තරඟාවලිය ඉදිරියේදී අපි දැක්කා යෝන් තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරනවා. මේ යෝන් සහ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන්ගේ මිශ්‍රණයත් එක්ක ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායම කොයි ආකාරයෙන් සමන්විත වෙයි කියලාද ඔබ හිතන්නේ? අනිවාර්යයෙන්ම මේ අපි තව සම්පත් හොයාගන්න ඕනි. ඒ සම්පත් හොයාගෙන නියමිත ක්‍රමවේදයක් අනුව ගියොත් අපිට අනිවාර්යයෙන්ම ඊළඟ ලොක්සුත්ත තරගාවලියේදී මීට වඩා ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා තමයි මම හිතන්නේ.